සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කොරෝනා රෝගීන් 22ක් 212ක් ගැන සැකයක්. කොරෝනා පැතිරියාම වළක්වන වැඩපිළිවෙල කඩිනම් වේ. රට පුරා නිරෝධායන මෙහෙයුම්. අසත්‍යය වැපිරූ දෙදෙනෙක් අත්අඩංගුවට. මුහුණු පොතෙන් බොරු කියන අය ගැනත් දැඩි ක්‍රියාමාර්ග. රනිල් නාම යෝජනා අවසන් කරද්දී ඡන්දය කල් දාන්නයි සජිත්ගෙන් ඉල්ලීමක්. ඡන්දය කල් දාන්න අපේ තීරණයක් නැහැ. මැකෝ කියයි. ශ්‍රී ලනිපය වෙනම ඉල්ලයිද තීරණය අද රැයේදීම. ජපන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතකයාට මරණ දඬනය. දේශීය ප්‍රවෘත්ති. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ආසාද නිවබට සැකසහිත රෝගීන් 212 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිම වැළැක්වීම සඳහා රජය උපරිම පියවර මේ වන විට ගෙන තිබෙනවා. වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කෙරුණා. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන මාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු ආයතනවලට අවධාරණය කළේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධවයි. විවිධ රාජකාරිය සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණෙන ජනතාව අවකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි. පුහුණු වැඩසටහන් මෙන්ම රැස්වීම, තාවකාලිකව අතිරවීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා. අද රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙරුණද එය තවදුරටත් දීර්ඝ නොකරන බව රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. මේකේ දැන් තත්ත්වය කොහොමද මොන අතටද යන්නේ කියලා. ඒ නිසා අපි මේ දවස් දෙක තුන අපි නිරීක්ෂණය කරනවා. එහෙම නිරීක්ෂණය කළා මේ තත්ත්වය තවදුරටත් බැරෑරුම් වෙනවා නම් අපි සිකුරාදායින් පස්සේ තීරණයක් ගන්නවා. මේ කාර්ය සාධක බලකායේ නිර්දේශය අනුව අපි ඉස්සරහට කටයුතු කරනවා තවදුරටත් නිවාඩු දෙන. නමුත් පැහැදිලිවම කියන්න ඕනේ ඊතුරු දවස් දෙක තුන අපි නිවාඩු දෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවේ කටයුතු කරගෙන යන්න වෙනවා. මේ අතර ඉදිරි උත්සව සමයේදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කළා. මේ කාලේ අවුරුද්දට වේගෙන නිසා සමහර විට ඇඳුම් මිල දී ගන්න එවැනි දේවල් වලට නොගින් ඉන්නවා නම් හොඳයි. මොකද තමන්ට අවශ්‍ය ආහාර ගන්නවා වගේ නෙවෙයි, මේවා ඇඳුම් ගන්න ගියාම ඇඳුම් සමහරට ඇඳපුවා තියෙන්නේ නැවත ඊට පස්සේ මේ ඇඳුම් අල්ලනවා බලනවා කාලය ගත කරනවා එම ආයතනවල. ඉතින් ඒ නිසා මේ කාලය තුළ ඔය කියන මේ අවුරුද්දට පෙර කරන ඇඳුම් මිලදී ගැනීම වගේ දේවල් මගහරනවා නම් හොඳයි. දිවයින පුරා සියලුම මගී ප්‍රවාහන සේවා විශේෂ හරණය කිරීමේ ක්‍රියාවලිය අද ආරම්භ කෙරුණා. කොටුව මධ්‍යම බස් නැවතුම් පොළ තුල බස් රථ මෙන්ම පරයන්ත විශේෂ හරණය කෙරුණා. දිනපතා මෙම කටයුතු සිදු කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කේන්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ. දිවයින පුරා ඩිපෝ 106ක මෙම කටයුතු අද ආරම්භ කෙරුණා. මීට සමගාමීව දිවයිනේ සෑම ප්‍රදේශයකම එම කටයුතු සිදු කිරීමටයි පියවර ගැනුණේ. මෙම අංගණයෙන් පිටත් වන සියලුම බස් රථ විසබීජ හරණයට භාජනය කරනවා. බස් පර්යන්තයෙන් සේවය ලබා ගන්නා සියලුම මගේ ජනතාව වෙනුවෙන් තමන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා ස්ථාන කීපයක ජලනල ස්ථාපිත කර තිබෙනවා. මෙය අපි සතියක පමණ කාලයක් අවස්ථානුකූලව මෙම ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකම බස් රථවලට ලංගම විසින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අද දින ආරම්භ කරනවා. ඒ ඩිපෝ 106ට මෙම උපකරණ 125ක් විතර ලබා දෙනවා අපි. අපිට මේ කටයුත්ත කොරෝනා වෛරස් තත්ත්වය පහව යනකම් අපි දිගටම කටයුතු කරනවා. කොළඹ ජාතික රෝහල තුල විෂබීජ හරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. මේ අතර කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විශේෂ නිරෝධායන වැඩපිළිවෙලක් අද පෙරවරුවේ ක්‍රියාත්මක වුණා. කටුනායක ගුවන්තොටුපළ වසා දමන්නේ නැති බවයි කටුනායක ගුවන්තොටුපළ සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ.
මෙම ගුවන්තොටුපළට පැමිණියාට පස්සේ අපි ඕන්ටයින් අහනවා ඔවුන් ඇවිල්ලා තියෙන ට්‍රාන්සිට් පැසෙන්ජර්ස් ලාට කියලා. ඔවුන් ට්‍රාන්සිට් පැසෙන්ජර්ස් ලා නම් ඔවුන් ඇවිල්ලා තියෙනවා නම් මේ රටවල් 13 න් එකකින් ඔවුන්ව මේ ඇතුලේ තියලා ඔවුන්ට පුළුවන් වහාම ඊළ ට්‍රාන්සිට් එකෙන් ඔවුන්ට නැවත යන්න පුළුවන්. ඒගොල්ල කැමති නැත්නම් නිරෝධානයට යන්න මේ රටවල් 13 න් ඇවිල්ලා නම් ඔවුන්ව වහාම එවැලෙම ටිකට් පතක් දීලා ඔවුන් නැවත ගුවන් මගින් නැවත මේ රටෙන් පිට වෙන්න ඕනේ. ඔවුන් මේ රටේ ඉන්න කැමති නම් අර නිරෝධාන මාර්ගයට යොමු විය යුතුමයි. කිසිම මගියෙකුට මෙතනින් එහාට යන්න හම්බ වෙන්නේ නැහැ නිරෝධාන මාර්ගය නොකර. මෙතනින් එහාට වෙන කිසිම කතාවක් නැහැ. නිරෝධායන කටයුතුද සාර්ථකව ක්‍රියාත්මකයි. යුද හමුදාවේ මධ්‍යස්ථාන 12ක් ඒ සඳහා පිහිටුවා තිබෙනවා. එම මධ්‍යස්ථානවල සියලු පහසුකම් සහිතවයි නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ. එහිදී විදේශිකයන් 8 දිනක ඇතුළු 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කරනවා. බ්‍රිතාන්‍ය සිට පැමිණෙන පිරිස් දේතලාව හා වවුනියාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. විදේශයන්හි සිට පැමිණෙන නිරෝධායනයේ නොවේ නිවෙස් වෙත පැමිණි පිරිස් පරීක්ෂා කිරීමේ කටයුතු මෙවන විට ක්‍රියාත්මකයි. ඉතාලියේ සිට මෙරටට පැමිණ කිසිදු නිරෝධායන කටයුත්තකට යොමු නොවූ පුද්ගලයෙකු හැටන් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කළා. නිවසේ දින 3ක් රැඳී සිටි මොහු නිවසෙන් බැහැරව ගොස් ඇති බවටද හෙළි වුණා. ඒ හේතුවෙන් නිවසේම රදවා නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගැනුණේ. ඉතාලියේ සිට මීට පෙර පැමිණි පිරිස් නිරෝධායන කටයුතු වලට විරෝධය දැක්වීම සම්බන්ධයෙන්ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වුවා. ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ සිට හා වෙනත් රෝගී වැළඳුන රටවල පැමිණි අවස්ථාවේදී යුද හමුදාපතිතුමා ඇතුළු ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයන් ගත්ත ක්‍රියාමාර්ගවලදී හැසුරුණ ආකාරය පිළිබඳ කවුරුත් දැනුවත්ව සිටිනවා. ඔවුන් මොනතරම් අපහසු උපහාස කරමින් රටට හමුදාවට ඒ සඳහා උදව් කළ සියලු පාර්ශ්වයන් ඉතාම නරක ලෙස බැනවැදුනා නිරෝධායනයට රැගෙන යාම සම්බන්ධයෙන්. එහෙත් ඒ සියලු අපහසු උපහාස මැද දෙන්න පුළුවන් උපරිම පහසුකම් ආරක්ෂාව සපයමින් හමුදාව කරපු ක්‍රියාමාර්ග පිළිබඳ ජාතිය ගෞරවයේ එයට හිමි විය යුතු අවස්ථාවක සමහර දේශපාලනඥයන් මේ රට විරුව එනකොට මෙහෙමද සලකන්නේ යනාදී වශයෙන් මේ පුංචි බොළඳ දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ දැරුවා. කිසිවෙකුත් අද දක්වා කොරෝනා වෛරසය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ මියගොස් නැහැ. ඒ හා සම්බන්ධයෙන් ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බරයක් අභිමානයක් තිබෙන අතර එකම රෝගියෙක්වත් මිය යන්නේ නැති වෙන ලෙස ඒ ආරක්ෂා කරගන්න මෙතෙක් උත්සාහ දැරූ ඒට සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්වයන්ට රජයේ ගෞරවයේ ස්තුතිය අපි පුද කරන්න ඕනේ. අධිකරණ සේවා කොමිෂන් සභාව හා අගමිනිසුරු සමග සාකච්ඡා කර අධිකරණ කටයුතු තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළා. දැන් අධිකරණයත් ශාලාවලුත් විශේෂයෙන්ම ජනයා ගැවසෙන ස්ථාන මම හෙට දිනේදී අධිකරණ සේවා කොමිෂන් සභාවත් අග්‍ර විනිශ්චයකාරතුමාත් සමගත් මේ කාරණය පිළිබඳව සාකච්ඡා කරලා අධිකරණයේ කටයුතු මොන ආකාරයෙන් අපිට කල් දාන්න පුළුවන්ද අධිකරණයේ සෙනග ගැවසීම අවම කළ හැක්කේ කෙසේද යන කාරණය පිළිබඳව එතුමන්ලාගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ඒක අපි කළ යුතුයි. විභාග දෙපාර්තමේන්තුව සහතිකපත් නිකුත් කරන්නේ ඔන්ලයින් ඔස්සේ පමණයි. නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තු එක් දින හා සාමාන්‍ය සේවා තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. මේ වසරේ අපොස උසස් පෙළ විභාගයේ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ලබන 31 වනදා තෙක් දීර්ඝ කෙරුණා. ඒ අනුව මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන්ට ඔන්ලයින් ඔස්සේ පමණක් අයදුම් කළ හැකි. මේ පිළිබඳ ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 19.11 ක්ෂණික අංකයේ ඇමතිය හැකි. මෙතර විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග නතර කර තිබෙනවා. දෙවෙනි පුරා පිහිටි කෞතුකාගාර 11ක් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැමීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ග්‍රහලෝකාගාරයේද අද සිට නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් අරුණි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහල වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කරනවා. අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ළගම ඇති රජයේ රෝහලකට යොමු විය හැකි. වේරහැර ප්‍රධාන කාර්යාලය හා ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවලින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ ඊට අදාළ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණද ලබන 31 වනදා තෙක් තාවකාලිකව නතර කර තිබෙනවා. මෙතර සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු රාගමහා බණ්ඩාරගම ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතරංගුවට ගෙන තිබෙනවා. මේ අසත්‍ය ප්‍රචාර
ගෙන යන පුද්ගලයන් පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම පුද්ගලයෝ දෙන්නෙක් ගැන අපිට අනාවරණය වුණා. එක පුද්ගලයෙක් තමයි මේ නිමින්ද පියදර්ශන නැමැති පුද්ගලයෙක්. ඔහු විසින් දැන් දින කීපයක සිට සමාජ මාධ්‍ය ජාලාහරහා ලංකාවේ කොරෝනා මරණ 3යි, IDH 2යි, පොළොන්නරුවේ 1යි. අනෙත් පුද්ගලයා තමයි දුෂ්මන්ත අමිල නැමැති පුද්ගලයෙක්. ඔහුත් ඒ ආකාරයටම මේ සම්බන්ධ බොරු ප්‍රචාර මගින් ජනතාව යම් ආකාරයකට කුපිත කරවීමට, ජනතාව අතර වෛරයක් ඇතිකරන්න සෞඛ්‍ය බලධාරීන් මේ නිරෝධායන කටයුතු සිදු කරන අය සමග ප්‍රශ්න ඇති කිරීමේ තත්ත්වයක් ඇති කරලා තිබුණා. මොවුන් දෙන්න අපි අඳුනාගත්තා, පරීක්ෂණ පැවැත්වුවා. මේ දුෂ්මන්ත නැමැති පුද්ගලයා අද දින රාගම් ප්‍රදේශයේදී දහවල් 11ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ වගේම නිමින්ද ප්‍රියදර්ශන නැමැති පුද්ගලයා බණ්ඩාරගම් ප්‍රදේශයේදී අද පාන්දර 4:30ට පමණ අත්අඩංගුවට ගන්න ලැබුවා. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ට අද දිනේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී, එය සැලකිලට නොගෙන මහියංගනයේ නගරයේ ඇගලුම් ආයතනයක් සේවක සේවිකාවන් කැඳවා තිබුණා. එහෙත් මහියංගනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්ව එම සේවකයන් යළි නිවෙස් වෙත හරවා යැවීමට කටයුතු කළා. නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා තම විහාරස්ථානයේ ගොඩනැගිලි පරිත්‍යාග කිරීමට පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ කැමැත්ත පළ කළා. අපි සූදානම් අපේ රක්වාන භාවනා මධ්‍යස්ථානය වැනි ස්ථාන නිරෝධායන වැඩසටහනකට යොමු කරන්න. ඒ පිළිබඳව රජයේ බලධාරී පින්වතුන්ගේ අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. කොරෝනා හේතුවෙන් මේ වන විට ලෝපුරා මියගිය සංඛ්‍යාව 6526ක්, ආසාදිතින්ගේ සංඛ්‍යාව 171,887ක් පමණ වනවා. ඉන් සුවවු පිරිස 77,781ක්. රටවල් 158කට වෛරසය ව්‍යාප්ත වී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් මේ වන විට වාර්තාවන මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3782ක්. ඉරට තුල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් වන ජෝ බයිඩන් සහ බර්නි සැන්ටර්ස් අතර කොරෝනා වසංගතය පිළිබඳ විවාදයක්ද පැවැත්තුණා. අඩි 6ක දුරක සිට ඔවුන්ෙම විවාදයේ පැවැත්වීම විශේෂත්වයක්. අතට අතදීම වෙනුවට වැලමිට ස්පර්ශ කිරීමයි සිදු වුණේ. ඇමරිකාවේ පරීක්ෂණාගාර 2000ක් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා සූදානම් කර තිබෙනවා. පුද්ගලයන් 50කට වැඩි පිරිසක් සහභාගී වන රැස්වීම් පැවැත්වීම තාවකාලිකව තහනම් කිරීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ. නිව්යෝක් නගරයේ සියලුම පාසල් වසා දැමුණා. ස්පාඤ්ඤයේද නව කොරෝනා මරණ 297ක් වාර්තා වනවා. එක්සත් රාජධානීන් වාර්තා වන මරණ සංඛ්‍යාව 35ක්, ආසාදිතයන් 1391ක් වාර්තා වනවා. පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් ඒකරාශ්‍රය වීම වළක්වන ලෙසයි උපදෙස් ලබා දී තිබෙන්නේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එක් දිනක් තුළ යුරෝපා රටවල් රැසකින් සිදු වූ කොරෝනා මරණ අනුපාතයද ඊයේ වාර්තා වුණා. ඉතාලිය මේ වන විට යුරෝපය තුළ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින රටබවට පත් වෙලා තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 3497 දෙනෙකු වාර්තා වෙනවා. ඒ වගේම මරණ 368ක් වාර්තා වෙනවා. ඒ අනුව සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉතාලිය තුළ මේ මොහොත වන විට වාර්තා වෙනවා 24,748ක් හැටියට. විශේෂයෙන්ම මරණ සංඛ්‍යාව 1,806 දක්වා මේ මොහොත වන විට ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ මිලානෝ ඒ වගේම රෝමය ආශ්‍රිතව ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකුට කොරෝනා ප්‍රංශයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 127ක්. ඊයේ දිනේ පමණක් මරණ 29ක් වාර්තා වුණා. යුරෝපයේ පුරා කොරෝනා වෛරසය පැතිරියාමත් සමග ජර්මනිය සිය දේශ සීමා තර කළා. ඒ ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් අතරයි. දකුණු කොරියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 75ක්. අද දිනේ පමණක් කොරෝනා වෛරසය ආසාදනීය වීම හේතුවෙන් පුද්ගලයන් 74 දෙනෙක් රෝහල්ගත කළ බව තමයි සෞඛ්‍ය අංශය සඳහන් කරේ. අද දවසේ පමණක් පුද්ගලයන් 303 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව තමයි සෞඛ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 1,137ක් දක්වා ඉහළ ගියා. මේ වන විට දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ඉතාමත්ම සුරක්ෂිතව මෙහි තවදුරටත් රැඳී සිටින බව සඳහන් කිරීමට පුළුවන්. මේ අතර ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනා රෝගියා සුවය ලබා තිබෙනවා. ඉන්දියාවේ සිනමාපට රෝගත කිරීම මේ මස අවසානයේ වන තෙක් නතර කර තිබෙනවා. සෞදි අරාබිය සිය රට තුළ අත්‍යවශ්‍ය ආහාර අලෙවිසල් සහ ඖෂධ අලෙවිසල් හැර සියලු වෙදසල් වසා තමා තිබෙනවා. බහරින් රාජ්‍යයෙන් අද පළමු කොරෝනා මරණය වාර්තා වුණා. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් ආහාර තොග තම ගබඩාවල පවතින බව ලංකා සතුස්ස සභාපති නෞෂාඩ් එම් පෙරේරා මහතා පවසනවා.
අනවශ්‍ය ලෙස ආහාර එක්රස් කරගත යුතු නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. සතුස අලෙවිජාලය තුලින් අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෑම ප්‍රමාණයකින්ම තියෙනවා. අල, ලූණු, සුදු ලූණු, සහල්, මුං ඇට, කව්පි, පරිප්පු මේවැනි ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම තියෙනවා. කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මොකද සීනි පවා මෙට්‍රික් ටොන් 1000 ගණනක් අපේ ගාව මේ අවස්ථාවේ ගබඩාවල තියෙනවා. මාසෙක ආහාරකට ඇතිවෙන ආහාර ද්‍රව්‍ය අපේ ගබඩාවල දැන්ට තියෙනවා. අදත් රජ නිවාඩුව දිනයක් වුණත් අපේ සියලුම සේවක සේවිකාවන්ට මා හිස නම ගෞරවය කරනවා. මොකද ඔවුන් විවෘතව සතුස ආයතනය තුලින් මේ සේවය බෙදා හරිනවා අපේ පාරිභෝගිකයන්ට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු 95%කින් පමණ අවසන්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. හෙට සිට සියලුම දිස්ත්‍රික්වල නාම යෝජනා බහර දීම ආරම්භ කරන බවද නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, ඒ වගේම පළාත් සභාව නියෝජනය කළ පළාත් සභා නියෝජිතයන්, ඒ වගේම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්, ඒ වගේම ඊට අමතරව අපි නීතිවේදී, ගුරුවරු, ඒ වගේම ඉංජිනේරුවා, වෛද්‍යවරු, කලාකරුවා, මාධ්‍යවේදී, රණවිරුවා, සියලුම මෙරටේ පුරවැසි සංවිධාන සියල්ලම නියෝජනය කරමින් තමයි අප පක්ෂයේ නාම යෝජනා පත්‍රයට අපේක්ෂකයන් ඇතුළු කරලා තියෙන්නේ. තම පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බව මෙම මාධ්‍ය හමුවට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළා. මෙරටේ මැතිවරණ ඉතිහාසයේ විග්‍රහ කළාම ඉතා පැහැදිලිව කවදාවත් නොවිච්ච මැතිවරණ රටාවක් තමයි පහුගිය ජනාධිපතිවරණය තිබුණේ. එහෙම තිබිලා තමයි 52.25 ගත්තේ. ඒ අපේ ගොඩ එහෙමම තියෙනවා. නමුත් 42 අද ගොඩවල් කීපයකට බෙදිලා. හැබැයි ගැළපෙනම ලකුණු දෙක එක්සත් ජාතික පක්ෂයේ ගන්න තියෙන්නේ අලිය වයින් කළ මුගටියව. සමග ජනබල වේගයේ ගන්න තියෙන්නේ ටෙලිෆෝන් එකයින් කළ නයාව. එතකොට නයයි මුගටියයි තමයි මේගොල්ලෝ හම්බුණා. සමගි ජනබල වේගයේ දුරකථන කතා කරපු ගමම්ම 25 රැයට කියයි ක්‍රියාවිරිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. අද කිව්වා කියලා මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා මම දැක්ක එක තැනක කියනවා මේවා ඔක්කොම නවත්තන්න ඕන කියලා. ආයි කියනවා එතුමාට මම අමතක වෙලා මම රැලි තුනකට ගිහිල්ලා ආවේ කියලා. සාමාන්‍ය ඉතින් එතුමා ගැන මගෙන් නෙවෙයි රංග බණ්ඩාරගෙන් ඇහුවා නම් හොඳට කියයි. ජාතික ජනබල වේගය සියලු දිස්ත්‍රික්ක සඳහා තරඟ කිරීමට නාම යෝජනා අත්සන් කර තිබෙනවා. එහෙත් පවතින කොරෝනා තත්ත්වයේ හේතුවෙන් ජනතාව විශාල ලෙස රැස්වන රැලි නොපැවැත්වීමට තීරණය කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා පැවසුවේ. ජාතික ජනබල වේගයේ මහමැතිවරණය වෙනුවෙන් නාම යෝජනා අත්සන් තැබීම බත්තර මුල්ල පළවත්තේ පිහිටි ජවිපේ මූලස්ථානයේදී සිදු කළා. පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කොරෝනා තත්ත්වය ජාතික ව්‍යසනයක් ලෙස සලකා එමෙඩ පැවැත්වීමට සියල්ලන් කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා ජාතික ජනබල වේගයේ සහාය ලබා දෙන බවද ඒ මහතා කියා සිටියා. අනිකුත් දේශපාලන පක්ෂ අතර ලකුණ පිළිබඳව, නම පිළිබඳව විවිධ අඬදබරයන් ප්‍රකාශයට පත්වලා තිබෙන වෙලාවක ජාතික ජනබල වේගය ලෙස අපි අද සියලුම දිස්ත්‍රික්කයන් සඳහා නාම යෝජනා පත් අත්සන් කොට අවසන් කරමු. කෙසේ වුවත් කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන වගකිය යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප අද තීරණයක් ගනු ලැබුවා. ප්‍රධාන රැස්වීම්, ජනහමු, ජනතාව ඒකරාශි වෙන ප්‍රචාරක වැඩකටයුතු වලට අවතීර්ණ නොවී සිටින්න දෙගිඩියාවක් අවිනිශ්චිත ස්වභාවයක් මත වී තිබෙනවා. එනිසා මැතිවරණ කමිස සභාව මේ තිබෙන තත්ත්වයන් පිළිවසලකිල්ලක්කොට ඒ අවිනිශ්චිතාවේ දේශපාලන ව්‍යාපාරයට අපිත් පොදු ජනතාවගෙත් එම අවිනිශ්චිතාවේ දුරු කිරීම ඔවුන්ගේ වගකීම. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සකස් කර අවසන් බව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සිරකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාර්යවසම් මහතා එසේ පැවසුවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පවතින තත්ත්වය තුළ මැතිවරණය කල් දැමිය යුතු බවයි. පවත්නා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමකි ජනපල වේගයේ නියෝජිතයන් මෙලෙස අද අදහස් පළ කළා. ඉතින් මට පේනවා දැන් මෙතනට ආපු මාධ්‍යවේදීතුමන්ලා මුව ආවරණ පැළඳගෙන ආපු මාධ්‍යවේදීතුමන්ලා ඉන්නවා. එතකොට මේ භයංකාර සෞඛ්‍යමය තත්ත්වය තුළ මං අහන්න කැමතියි මැතිවරණ ව්‍යාපාරයක් කරන්නට හැකියාවක් තියෙනවා. එතකොට හැබැයි මහජන රැස්වීම අවලංගු කරලා ඡන්ද තියන්න පුළුවන්ද? මං පැහැදිලිවම ඉල්ලීමක් කරනවා විසුරුවා හැරපු නියෝගය බලය තියෙනවා වහාම අවලංගු කරන්න. මේ පිළිබඳව තීරණගත යුත්තේ දේශපාලඥයෝ නෙවෙයි, මේ පිළිබඳව තීරණගත යුත්තේ විශේෂඥ
වෛද්‍යවරු හා මේ පිළිබඳ විශේෂඥ භාවය දරන්නේ. දැන් උදාහරණයට මම විශේෂඥ නෙවෙයිනි මේ සම්බන්ධේ. අපි තවදුරටත් අපි උත්සාහ කරමින් ඉන්නවා අද දවස ඇතුළතත් අපි මේ සියලු දෙනා එකතු වෙලා යන්න පුළුවන් ක්‍රමවේදයකට එන්න කියලා අද අපිත් කිව්වා. ඒ සඳහා උත්සාහ කරන්න කියලා නාම යෝජනාත් අවසන් කරමින් යනවා. බැරි වුණොත් දෙපිලකින් යන්නේ වෙයි. ඉතින් ඒ අලියා අනතුරේ දාන්න බැරි වුණ නිසා තමයි අපි කිව්වේ එක්ක අලියාගෙන් ඉල්ලන්න නැත්නම් හංසයාගෙන් ඉල්ලමු කියලා. මේ අලියාගෙන් අපි ඉල්ලන්නේ නැහැනේ. මේක අලුත් බලවේගයක්. පරණ මූණු කියනවා. දැන් අපේ ගම්මට්ටමෙන් නම් අලියා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන එතුමා දාන අපේක්ෂකයෝ ගැන මම හිතන්නේ කවුරුත් මේ වෙනතුරු කතා කරනවා මට නම් අහුවිලා. දැන් දුරකථනයෙන් තමයි අපේ කණ්ඩායම මං ඇතුළු අපේ කණ්ඩායම මේ ගමනේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයයි අලියායි කොළපාටයි හෝමම දිය වෙලා යන එක ගැන අපි නම් සතුට වෙනවා. හැබැයි ඉතින් ඒක කරන්නේ කර්මයකට වගේ එක්සත් ජාතික පක්ෂෙමින වර්තමාන නායකයෝ. තාම ගැලපෙන ලකුණක් මම හිතන්නේ ඔය ටෙලිෆෝන් එක. මොකද පහුගිය කාලේ දුරකථන හඬපටවලට වැඩිපුරම සම්බන්ධ වෙච්ච කණ්ඩායම නියෝජනය කරන්නේ එතන. පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මැතිවරණය කල් දානවද නැද්ද කියන එක කොමිෂන් සභාවට මේ අවස්ථාවේදී තීරණය කරන්න බැරි දෙයක්. අපි නාම යෝජනා ගන්න ඕනේ, නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න ඕනේ. එයින් අනතුරුව තමයි බලාපොරොත්තු රහිත තත්වයන් මොනවාරි දෙයක් ආවොත් ක්‍රියා කිරීමේ බලයක් කාට හරි ලැබෙන්නේ. නමුත් මැතිවරණය කල් දැමිය යුතුය කියන මතයේ දැනට අපි තීන්දුවකට එළඹිලා නැහැ. අපි පොලිසිය මගින් අද සිට දිගටම ප්‍රචාරයක් දෙනවා ගම්මට්ටමින්ම නාම යෝජනා බාර දෙන තැනැත්තා සහ ඔහුගේ සහායකයෙක් ඇරෙන්න. වෙනත් අය නාම යෝජනා ශාලාවලට විතරක් නෙවෙයි අඩුම ගානේ නගරයටවත් එන්න එපා කියලා. අනිත් ප්‍රශ්නේ තමයි උපදෙස් පන්ති පවත්වන එක. අපේ අපි එක 24 වෙනිදා ඉඳලා ලෑස්ති කළා. ඒක අපට ප්‍රමාද කරන්න සිද්ධ වෙන බව තමයි අද සාකච්ඡාවලදී පෙනුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ දිස්ත්‍රික් 4කට තනිව තරඟ කරන බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. කළුතර නුවරඑළිය යාපනය ඒ වගේ විශේෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ටික අපි සකස් කරගෙන යනවා. අත ලකුණ යටතේ අපි තරඟ කරන්නේ පක්ෂ දෙක අතර ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ තවම. නාම යෝජනා පිළිබඳ ඇතිලා තියෙන තත්ත්වයන් තුල අපි දිස්ත්‍රික් කීපයක වෙනම අපි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වුණේ. ඉදිරි කාර්යභාරය අද රාත්‍රියෙන් පස්සේ අපිට කියන්න පුළුවන්. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු දිස්ත්‍රික්කවලට තනිව තරඟ කිරීම පිළිබඳ බලපෑමක් පක්ෂය තුලින්ම මතුවී තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk